අපි දවසේ පිළිසඳර ආරම්භ කරමු. අපි පෙරතියාම දැනුම්මත් කිරීම කරා අද කා සමගද අප මේ සාකච්ඡාවේ දෙන්ට බලාපොරොත්තු වන්නේ කියලා. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග අයිබෝන් සුබෝදසනක් යුද හමුදාපතිතුමනි. අයිබෝන් ප්‍රගීත් සුබෝදසනක්. අපි මේ කතාබහ පටන් ගන්නට මම ආරම්භය ලබා ගන්නට කැමති ඔබතුමා ඊ ලබා දුන්නු ප්‍රකාශයෙන්ම. ජුනි 14 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීම පිළිබඳව දැන් මේ පිළිබඳව රටම දැනුම්වත්. නමුත් මම කැමති මේ තුල හේතු පාදක වෙච්ච කාරණා පිළිබඳව. මොකද දැනටත් සංචරණ සීමා ක්‍රියාත්මකයි. එහෙමනි පසුබිමක දීර්ඝ කරන්නට හේතු වෙච්ච කාරණා පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරනවා. ඔව් ප්‍රගීත් දැන් මෙහෙමයි. පසුගිය කාලයේ පුරාවටම අපි බැලුවම ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් හමුවන සංඛ්‍යා බැලුවම අපි ජූලි 15 පස්සේනේ මේ තත්ත්වයක් තෙවන රැල්ලක් ආරම්භ වන්නේ. එතකොට එහිදී අපි දැක්කා ජූලි අප්‍රේල් 15 ඉඳලා අප්‍රේල් 15 වෙනිදා අපි දැක්කා 1000ක වගේ සීමාවක් එන්න ආසාදිතයන් සොයාගත්තා. 25 වෙනිදා විතර එක 2000 විතර වුණා. ඊට පස්සේ එක 3000 දක්වත් ඉහළ ගියා. නමුත් පසුගිය සති දෙකක විතර කාල සීමාවක් අපිට මේක 2500 2900 අතරේ රඳවා ගැනීමට හැකියාවක් ලැබුණා. අද දිනේදී පමණක් මේ ආකාරය 3360ක් වාර්තලා තිබෙනවා. නමුත් පොදුවේ ගත්තම අපි 2900 වගේ සීමාවක රඳවාගෙන තිබෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මීයම් වාර්තා වුණා, යම් කිසි වැඩිවීමක් දැක්කා. මේ කරුණු කාරණා සියල්ලක්ම අතර ඒ අවස්ථාවේදී, ඒ කියන්නේ මැයි මාසයේ දෙවැනි සතිය වෙනකොට පළවෙනි සතිය දෙවැනි සතියේදී විවිධ කතිකා ආවා. අපේ තිබෙනවා විශේෂඥ කොමිටි රැස්වීම් තිබෙනවා. ඒත් එක්කම කාර්යසාධක බලකාය අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඒක පවත්වාගෙන යනවා. ඒත් එක්ක ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, බොහෝ විට සෞඛ්‍ය අමාත්‍යතුමිය, නැත්තං විශේෂ භාර දැන්ට තියෙන කොවිඩ් සම්බන්ධයෙන් අමාත්‍යතුමිය මේහා සම්බන්ධ වෙලා අපි සාකච්ඡා සෑම සතියකමත් පවත්වනවා. ඉතින් මේ අවස්ථාවලදී ආපු නිර්දේශ සහ ඊට අමතරව ඒ අවස්ථාවේදී විවිධ ලංකාවේ විවිධ වෛද්‍ය ක්ෂේත්‍රවලත් තියෙනවා සංගම් තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ සංගමය, ඒත් එක්ක අපේ GMO ඒ සංගමය, ඒත් එක්ක අනිත් සංගම, මේ ඔක්කොම ඒ වගේමුත් විවිධ ආකාරයේ නිර්දේශ ලැබුණා. ඒ සියල්ලක්ම නිර්දේශ ගැන හිතලා තමයි අතිගරු ජනාධිපතිතුමා කාර්යසාධක බලකාය රැස්වීමේදී තීරණයක් ගත්තේ. මැයි මාසේ 17 වෙනිදා තීරණයක් ගන්නවා අපි. මැයි මාසේ 21 වෙනිදා ඉඳලා ජූනි මාසේ 7 වෙනිදා දක්වා සංචරණ සීමාවන් පනවනවා. නමුත් ඒ අතරමැද 25 31 සහ 4 යන දිනයන්වලදී අපි මේ ආකාරයෙන් ලිහිල් කිරීමක් කරනවා කියලා. ඉතින් ඒ කටයුතු ඒ ආකාරයෙන් කරගෙන යද්දී අපි දැක්කා 25 වෙනිදා යම්කිසි තත්ත්වයක් ඇති වුණා. ඉතින් රටේ ජනතාව අර අප්‍රේල් මාසේ වගේ සමහර අවස්ථාවදී ඒක තවමත් දකින්න සමහර තැන්වලදී රටේ කොවිඩ් නැහැ කියලා, නැත්නම් කොවිඩ් පාලනය කියලා තියෙන ඒ තත්ත්වය යටතේ තියෙන කොන්ෆිඩෙන්ස් කියලා කියන්නකෝ. ඒ වගේ විශ්වාසනීය භාවය මත හෝ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන යම්කිසි තත්ත්වයක් 25 වෙනිදා ඇති වුණා. ඒ අවස්ථාවේදී මේ විවිධ විශේෂඥ කොමිටි මාර්ගයෙන් දැනුම් දුන්නා මේක මෙහෙම කරලා හැකියාවක් නැහැ, අනිවාර්යයෙන්ම මේක එක දිගට පවත්වාගෙන යා යුතුයි, දින 14ක් වශයෙන් කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාව තමයි 24 වෙනිදා අපි සියලු දෙනාම රැස්වීමේදී කාර්යසාධක බලකා රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා කිව්වා හරි එමනම් අපි මේක 7 වෙනිදා දක්වා අර ලිහිල් කිරීම් වලකින් තොරව අපි කරගෙන යමු කියන කාර්යය. ඉතින් මේක මේ තත්ත්වයෙන් 7 වෙනිදා දක්වා අපි තීරණයක් අරගෙන කටයුතු කරගෙන ගියත් සෑම දිනකම වගේ මේ සඳහා විශ්ලේෂණයක් කරනු ලබනවා කොයි තත්ත්වෙ පිළිබඳව. මියෑම් සම්බන්ධව කොයි ආසාදිතයන් හමුවන සංඛ්‍යාව, ඔවුන්ගේ ආශ්‍රිතයන් කුපමණ සංඛ්‍යාවක් තිබෙනවද, ඔවුන් විහිදිලා තියෙන ක්‍රමවේදය මොකද්ද, මේ සියල්ලක්ම ඔබ දකිනවා. සමහර අවස්ථාවේදී කිසිම ක්‍රමවේදයක් නැහැ, අරෝ මේවා කතා කියන කණ්ඩායමුත් ඉන්නවා. නමුත් නොදන්නා තිරයෙන් පිටිපස වෙන දේවල් පිළිබඳව නොදෙමිනීම හින්දා මෙවැනි කතා කියනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේක ඉතාමත් මේ ක්‍රියා මේ ක්‍රමවේදය
ඉතාමත් හොඳට කරගෙන යනවා. රටේ ඉන්න විශේෂඥවරුන් කියන ඒ ශේත්‍රවල විශේෂඥවරුන් සිරු දෙනාම සම්බන්ධ කරගෙන කරනවා මිසක් අතිගරු ජනාධිපති තනියම හා හමුදාපතිවරයා කියලා කියන සමහරලාට මේ වගේ තනි තීරණ කිසිසේත් ගන්නා බන්නේ. සියලුම නිර්දේශ විශ්ලේෂණය කරලා මේකේ හොඳම තීරණය තමයි ක්‍රියාන්විත කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීම අතිගරු ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලබන්නේ. ඉතින් ඔබ ඇහුවා මේක දීර්ඝ වුණේ කොහොමද කියලා. එතකොට මේක දැන් අපි 7 වෙනිදා දක්වා මේ ආකාරයෙන් යද්දී අපේ තිබෙනවා කාර්යසාධක බලකායේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේත් අර විශේෂඥ කොමිටි තියෙනවා. දැන් ගියේ ඉරිදා සවස් භාගයේ අපි තිබිච්ච කොමිටි රැස්වීමේදීත් ඔවුන් පැහැදිලි කරා දැන් මේ දින 14 තමයි ඉස්සල්ලා සියලු දෙනාම කිව්ව දින 14ක් පමණයිනේ. නමුත් දින 14 කරගෙන ගියාට දින ගානේ දින 5ක් වෙද්දි 7ක් වෙද්දි 14ක් වෙද්දි මේ ප්‍රතිශතයන් මේ කර්ව් එක කියලා කියනවා අඩු කරන්න පුළුවන් ක්‍රමවේදය. ඒ අනුව මේ විශේෂඥවරුන් ඒක හිටියා විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ, සුනිත් අංගම්පොඩි, ආනන්ද විජේවික්‍රම පුදන්නවා IDH එකේ, එතකොට අපගේ ලේකම්තුමා සෞඛ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නීලිකා මලවිගේ විශේෂඥවරිය, මනෝජ් වීරසිංහ විශේෂඥවරයා, ඒ වගේ සුමතිපාල විශේෂඥවරයා, ඒ වගේ විශාල සංඛ්‍යාවක් මේ සම්මේලක අංශවල මේ කට්ටියත් එක්කත් අපි සාකච්ඡාවක් පැවැත්වුවා සතියාන්තේ. ඒ අවස්ථාවේදී ඔවුන් දැනුම් දුන්නේ කියන එක දින 14 දින 21 දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් මම 80%ක විතර සංඛ්‍යාවේ අඩු කිරීමක් වගේ එකක් කරන්න හැකියාවක් තියෙනවා කියලා විශේෂයෙන්ම එවැනි කතිකාවක් ආවා. ඉතින් ඒ අනුව තමයි මේ දින 21 දැන් 21ක් නෙවෙයි 23 දක්වා ඊයේ විශේෂයෙන්ම සාකච්ඡාවක් පැවැත්තුණා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, ජනාධිපති ලේකම්, ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මැතිතුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, ඒත් එක්කම ඒ සම්බන්ධ අපේ එපිඩිමියොලොජිගේ වෛද්‍යවරුන්, එයාදී වශයෙන් සියලුම දෙනාගේ සාකච්ඡාවක් ඊයේ හැන්දෑවේ පැවැත්තුණා. ඒ අවස්ථාවේදී මේ බව මේ කරුණු කාරණා අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලි කිරීම කරන ලැබුවා මේ කමිටිවල ලබා දෙන නිර්දේශ. ඒදී අතිගරු ජනාධිපතිතුමා කුවා මේකනම් රටට සුදුසුම ක්‍රමය, මේකනම් ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමය, ඒ කියන්නේ කොවිඩ් පාලනය කර ගැනීම සඳහා මේකනම් සුදුසුම ක්‍රමවේදය. එහෙමනම් තව සතියක් ඒ ආකාරයෙන් දීර්ඝ කරන්න. එතකොට දින 23ක් දක්වා තත්ත්වයක් ඇති වෙනවා. සමහරවිට හඳුමුතුම මම දැනගන්න කැමති දෙන්න මේ පවත්වගෙන යන තත්ත්වය උඩ මේ දින කිහිපය උඩ මේ සංචාරණ සීමා පැනවීමේ අපේක්ෂිත ප්‍රතිඵල දැන් මේ පිළිබඳ දින දෛනිකව තක්සේරු කරනවානේ. එතකොට මේ දින කිහිපය තුළ අපේක්ෂිත තත්ත්වය ලැබිලා තිබෙනවාද අපිට? දැන් මෙහෙමයි, මේක කවුරු හරි හිතනවා නම් අද සංචාරණ සීමා දාලා අනිද්දා මේක රිසල්ස්නවා කියලා එහෙම තත්ත්වයක් කියන්නේ නැහැ. මේක ඒක එක්කවර දින 14ක් විතර කලින් තිබ්බ තත්ත්වයන් තමයි වාර්තා වන්නේ. ඉතින් එහිදී විශේෂයෙන්ම අපි දැනට මේ පසුගිය සතියේ නැත්තම් මේ අපි දැනට පවත්වාගෙන යන කාල සීමාවේදී අපි දකින්නේ බොහෝ දුරට මේ මැයි මාසේ 14 වෙනිදා 12 වෙනිදා 14 වෙනිදා, ඒ කියන්නේ සංචරණ සීමාවන් යම් කිසි මුළු රටක් සංචරණ සීමාවන් වලට යට නොකර සංචරණ සීමාවන් පළාත් අතර වගේ තිබිච්ච කාල පරාසයේ තිබිච්ච ප්‍රතිඵල තමයි මේ අපි මේ අවස්ථාවේදී අත්විඳින්න තියෙන බවටයි. මම වෛද්‍යවරයෙක් නෙමෙයි, මම මේ පිළිබඳ කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම මේ අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරුන් එක දැන් අවුරුද්දක එකමාරකට වගේ කාලයක් අපි ගත කරනවා මේ සාකච්ඡා වලට සම්බන්ධනින්ද ඔවුන් පවසන ආකාරයට මේක තමයි අපි අත්විඳින්නේ. එතකොට බොහෝ දුරට ඔබ අහන ප්‍රශ්නෙට දැන් මේ දැනට තිබෙන සංචරණ සීමාවන් වල ප්‍රතිඵල බොහෝ දුරට අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ විශේෂයෙන්ම 10 වෙනිදා 10 වෙනිදා 12 වෙනිදා ඉතර ඉදිරියට එන කාල සීමාවේදී මේ தত্ত্বය අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් රටක මෙවැනි සංචරණ සීමාවක් පනවීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව අතර එක්රොක් වීම වළක්වා ගැනීමටයි. ඉතින් ඒ தত্ত্বය සම්පූර්ණයෙන් මගහැරවීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී සුළු වශයෙන් වාර්තා වෙනවා දැන් පාරට සංඛ්‍යාවක් ආවගෙන සමහර විරෝධතාවය නැති වෙනවා. නමුත් අර එක්රොක් වෙන ගමන් කියන தത്വයේ සමහල්ලාට කඩවිවෘත කිරීම එක් දිනයක් හෝ ලිහිල් කිරීම තුළින් ඒක මගහැරී යනවා කියන தത്വය තමයි මේ විශේෂඥවරුන් විසින් දැනුම් දුන්නේ. ඒ අනුව තමයි විශේෂයෙන්ම මේ தത്വයේ මගහැරීමට තමයි අතිගරු ජනාධිපතිතුමා අර තීරණයක් ගනු ලැබුවේ. එහෙමනම් 4 වෙනිදා 31 වෙනිදා මේ දේ කරන්න එපා. එතකොට අපි විශේෂයෙන්ම කිසිදු ප්‍රශ්නකින් තොරව එක දිගට වහගෙන ඉන්නවා. ඔව්.
ඔය අතරේ මේ 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 ඔබතුමා සඳහන් කළා දින 14ක් ඉල්ලුවා දින 21ක් ඇතැම් විශේෂක්ෂ වෛද්‍යවරු ඉල්ලුවා. ඒ අතරේ තවත් වාර්තාවල අපිට මේ දිනදා පුවත් වාර්තාවල දකින්න ලැබුණා අපතුමනි, මේ තත්ත්වය පාලනය වන තෙක් සංචාරණ සීමා පැනවීම සුදුසුයි කියලා. එහෙම ප්‍රකාශයක් නිකුත් වුණාම ජනතාව උනත් බල මොකද්ද මේ පාලිත තත්ත්වය කියලා කියන්නේ කියලා. දැන් ඔබ දකින ආකාරය අනුව තත්ත්වය පාලනය වෙලා තියෙනවා නම් මොන වගේ තත්ත්වයකද අපිට ඒක කියන්න පුළුවන් මේ තත්ත්වය දැන් පාලනයකට ලක් වෙලා කියලා? දැන් මෙහෙමයි, පාලනයකට ලක් කර ගැනීම සඳහා පාලනයක් තිබුණා අපේ නැතුව නෙමෙයි ඒ අවස්ථාවලදී නැත්තම් ඒ සංඛ්‍යාව. නමුත් මේ වැඩිවීමක් කිසිසේත් දීමට හැකියාවක් නැහැ. මොකද පසුගිය අවස්ථාවේ වගේ නෙමෙයි, අපි ප්‍රථම අධිරේදී වගේ නෙමෙයි, මේ තුන්වැනි රැල්ලේ තිබෙන ප්‍රභේදයත් එක්ක මේක ඉතාමත් ශීඝ්‍රයෙන් ඉතාමත් කෙටි කාලයකින් පැතිර යනවා කියන එකයි විශේෂඥවරුන්ගේ මතය වුණේ. ඉතින් මෙහිදී අර ඉස්සර සමහරලාට ඔබ දන්නවා නිවසක ඒ දවස්වල එක් පුද්ගලයෙක් ආසාදිනවාම ඒ පුද්ගලයා අරන් ගිහලා ඉතුරු කට්ටිය නිරෝධායන මධ්‍යස්ථානයකට අරන් ගියයි කියලා ඔවුන් අතරින් කොයිද ආසාදිතයන් හමුණ ඉතාමත් සුළු සංඛ්‍යාවක්. එසේ නොවුතුව දෙවනව අපි පටන් ගත්ත දෙවනි රැල්ලෙදී ඔවුන්ව නිවසක නිරෝධායනය කරයි කියලා එවැනි අවස්ථාවේදී ඔවුන්ගේ එක්සිට් PCR එක කරද්දී ඔවුන්ගෙන් ආසාදිතන සංඛ්‍යාව බොහොම අඩුයි. මොකද එක් පුද්ගලයෙක් සුළු දවසකට හරි හිටියයි කියලා හැම පැතිරියාමක් නැහැ. නමුත් මේ දැන් ඔබ අහුව ප්‍රශ්නෙට තවත් පැත්තේ උත්තර දෙන්න පුළුවන් මේකට. ඔබ දකිනවා මේ දවස්වල එහෙමනම් ඔබතුමා අහන වගේ තවමත් කොයි දාසාදීතයන් 3000කට සුළු වශයෙන් අඩුවෙන් හෝ එහාට මෙහාට වෙන විදිහ ආකාරයෙන් හමුවන්නේ කොහොමද කියලා. ඒ විශේෂයෙන්ම වෙන්නේ දැනට මේ තුන්වැනි රැල්ලේදී යම්කිසි පුද්ගලයෙක් ආසාදින වූ වහාම ආසාදිත වූ බව දැනගත් වහාම ඔහුව රෝහලක් වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහුගේ ආශ්‍රිතයන් නිවසේම නිරෝධායන කරනවා. මේ නිවසේ නිරෝධායන කරන කණ්ඩායම් වලින් කරනු ලබන PCR පරීක්ෂණදී බහුතරයක්ම කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. එතකොට ඔබ දන්නවා අද පුද්ගලයෙක්ට අසනීපයක් වුණා කියලා අදම ඔහු PCR පරීක්ෂණයට භාජන අවස්ථා බොහොම අඩුයි. එතකොට ඔවුන් යම්කිසි පරීක්ෂණයට භාජන වෙලත් ඒකේ පරීක්ෂණ වාර්තාව දිනයකකින් හරි දෙකකින් ඇවිල්ලා එද්දී අර කඩියට ඒ පැය 48 නැත්නම් 72 නැත්නම් පැය 96 දින 4ක් වෙනි කාල සීමාව ඉතාමත්ම ප්‍රමාණවත් මොවුන්ට දැන් මේ තියෙන ප්‍රභේදයත් එක්ක බහුතරයකට ආසාදිනිය වීමට. ඉතින් ඒකින තමයි තවමත් අර ආසාදිත්‍යයන්ගේ ප්‍රතිතන්නේ දවසකට 2800ක් හමුවද්දී ඔවුන් හා ආශ්‍රිත එක නිවසක 3-4-5 හිටියත් උපමන ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඒ හා සමාන සංඛ්‍යාවක් ඉන්න හින්දා ඔවුන් පරිස්සම් වුණ නැත්තම් ඒකයි නිවසක් තුල වුණත් අපි ප්‍රථම අවස්ථාවේදී කිව්වනේ නිවස ඇතුළෙත් යම් කිසි ශාරීරික දුරස්ථභාවයක් රැකගෙන පුළුවන් තරම් ඔය කියන හුරුපුරුදු වලට මේ හුරුවන්න කියලා ප්‍රථම අධීරීදීත් කිව්වනේ. ඉතින් ඒ අවස්ථාවේදී ඔය කිව්වට ඒ தත්ති තිබෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී නිවස තුල වුණත් මොකද අපි දන්නේ ආසාදිතයක් වෙන බව අර පරීක්ෂණයක් කරනකන් දන්නේ නැහෙනේ. ඒකින්ද මේ தත්ත්වය පවත්වාගෙන යා යුතු තිබෙනවා. නැත්තම් නිවස තුල යම්කිසි සැලකියුතු ප්‍රමාණයක නිවසේ තුල ඉන්න කට්ටියටත් ආසාදින වෙන ප්‍රවණතාවයක් මේ ප්‍රභේදය තුල තිබෙන හින්දා. ඉතින් ඒකයි මේ தත්ත්වය මේ ආකාරයෙන් පවත්වාගෙන ගණන් මේ தත්ත්වෙන් පවතින හේතුවක් ප්‍රධාන හේතුවක් කරලා තියෙන එක. දැන් ගණන් මිනුම් ගැන හොම කතා කරනකොට ජනතා මේ අපි මේ කතා කරන්නේ ප්‍රශ්න කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒතකොට ජනතාව අතර තිබෙන මත තුල අපට මුණ ගැහෙන එකක් තමයි මේ මරණ සංඛ්‍යාව වේවා ඊළඟට ආසාදිත වන සංඛ්‍යාව වේවා. මේ ගණන් මිනුම් බැලන්ස් කරලා තමයි මේක ඉදිරිපත් කරන්නේ. සැබෑ තත්ත්වය මීට වඩා වෙනස් ඇති, ඇත්තටම මීට වඩා ආසාදිතව ඇති, මේ යනවා ඇති. නමුත් මේ රජයක් විදිහට හැමදාම මේක බැලන්ස් කරනවා කියලා මතයක් ජනතාව අතර තියෙනවා. ඒක ගැන ඔබතුමා මොකද කියන්නේ? දැන් මෙහෙමයි, මේක කරන්නේ එක කණ්ඩායමක්. අපේ කියන එපිඩිමියොලොජි යුනිට් කියලා එකක් තියෙනවා. වසංගත රෝග අංශයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ. ඔවුන් තමයි මේ පිළිබඳව කරුණු කාරණා කරනු ලබන්නේ. එතකොට මේ රටේ අපි ගත්තොත් ප්‍රාදේශික රීජිනල් එපිඩිමියොලොජි යුනිට් එපිඩිමියොලොජිස් කෙනෙක් ඉන්නවා, සංගත විශේෂඥවරයෙක් ප්‍රාදේශිකව ඉන්නවා, ඔවුන් යටතේ ඉන්නවා MOH ලා, ඔවුන් සමග ඉන්නවා අපේ PHI මහත්තුරුන්. මේ ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ. ඔවුන් සියලුම දත්ත මේ එපිඩිමියොලොජි යුනිට් නැත්තම් රෝග මේ වසංගත රෝග අංශයට තමයි එවනු ලබන්නේ. ඒත් එක්ක අපි අපේ බුද්ධ්‍යංශ යොදවලා අපිත් යම් කිසි ආකාරයක
යම් කිසි කාරණයක් කරනු ලබනවා සොයා ගැනීම ඒ දත්ත සම්බන්ධයෙන්. දැන් බුදුමාට මම ප්‍රථම උත්තරේ ලබා දෙද්දී පැහැදිලිව කිව්වා අර විශේෂඥවරුන් ඇවිල්ලා සතියන්තයේත් අපි තිබ්බා දිනපතා තියෙනවා කියලා. දැන් අපි අපේ කාර්ය සාධක බලකායේ දත්ත විශ්ලේෂණය සහ පරිශීලනය කියලා කණ්ඩායමකුත් මේ වෙනකොට අපි ස්ථාපනය කරලා දැන් එක පැත්තකින් භූමියේ හමුවන රෝගීන් සහ ඒ පිළිබඳ තියෙන දැනුම කමිටු වලට ලැබෙනවා. ඒත් එක්ක දත්තත් ඉතාමත් වැදගත්. සමහර ලාට හිතලා කියන කණ්ඩායම් ඉන්නවනේ නිකන් මනෝකල්පිත හිතනවා මෙනේ යන රැල්ල අනුව මෙහෙමයි මෙහෙම කියන සත්‍යගුත් තිබෙනවා හිතනවා. මේක දැන් මෙහෙ වැඩි මෙහෙ වැඩි කියලා. නමුත් ඒක නෙවෙයි ජන අනුපාතයට අනුව ඒත් එක්කම හමුවන කොයි දාසාදිත්‍යයන් හමුවන කොයි දාසාදිත්‍යයන් කී දෙනෙක් මිය යනවද ඒ වගේ මේ සියලුම කරුණු කාරණා විශ්ලේෂණය කළ යුතුව තිබෙනවා. මේ තීන්දුව තීරණ ගන්න ඒවත් එක්ක එකතු කරගෙන. ඉතින් ඒක හින්දා විශේෂයෙන් අපි ඔය කිව්වාගේ තත්ත්ව පරිශීලනය සහ විශ්ලේෂණය කිරීම කණ්ඩායම් වුණොත් ඒකට ඉන්නවා විවිධ කණ්ඩායම්. ඒක ඇවිල්ලා වෛද්‍යවරුන් පමණක් නෙමෙයි මේ දත්ත සම්බන්ධයෙන් දන්න කට්ටිය ඉන්නවා. ඊළඟට වෙනත් කණ්ඩායමුත් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම එකතු කරලා එතනමුත් අපිට වාර්තා ලැබෙනවා නිර්දේශ ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම අරගෙන තමයි කරන්න බුදුම ඇහුවේ මේක මේ ඔය කියන ආකාරයේ මේ කලමනාකරණයක් කරලා ගණන් හිලව් දෙනවා කියන මතයක් ඒක හිතන්නත් සාධාරණයක් දිනවා. මොකද මේ 2800 2900 මේක මේවා වෙන්නේ හින්දා. ඉතින් ඒකේ සාධාරණයක් තියෙනවා හිතන්න. නමුත් ඇත්ත తත්වයේ ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ බෙදෙන විශේෂඥ කණ්ඩායමක් යටතේ මේක දෙන්නේ. ඉතින් ඌට මම හිතන්නේ මේ රටේ එකක් ඇවිල්ලා හංගන්න බෑනේ කොහොම කිව්වා. හරිද? ඒත් එක්ක ওই ස්ථානවලත් විවිධ මතදරන විවිධ පක්ෂ දේශපාලනයට සම්බන්ධ විවිධ අදහස් දරන කණ්ඩායම් ওই தத்துவවල ඉන්නවා. ඕකේ කවුරුත් මේක කණ්ඩායමක් මෙන්න මේ කට්ටිය කියලා විතර කණ්ඩායමක් නෙමෙයි ඉන්නේ. මේ ඕන එක්කෙනෙක් ඉන්නේ. ඉතින් ඕ වගේ කවදාකවත් හංගන්න බෑ. ඉතින් ඒක හින්දා ඕක එළියට එනවා. ඉතින් ඒක හින්දා මේක එහෙම දත්ත පරිපාලනය කිරීමක් නම් කිසිසේත් වෙන්නේ නැහැ. මම එතනට ගිහිල්ලා ඉන්නේත් නැහැ. ඔවුන් දෙන දත්ත තමයි. නමුත් අපි මෙතෙක් කල් කතා කරද්දී අපිට හමු වෙන ප්‍රාදේශීය හමු වෙන දේවලුත් එක බැලුවම එවැනි තත්ත්වයක් නම් කිසිසේත්ම වෙන්නේ නැහැ. හංගන්නේ නැහැ. ඒක බුරු කරන්නේත් නැහැ. හමු වෙන සංඛ්‍යාන් ලබා දෙනවා. නමුත් සමහර අවස්ථාවලදී පසුගිය කාලෙදි තිබ්බා දත්ත ලබා දීමේ යම් කිසි ප්‍රමාද දෝෂයක්. ඒ කියන්නේ ටෙස්ට් කරද්දී අද කරන PCR එකේ වාර්තා දින 6 7 8 ගියපු වාර්තා තිබ්බා. ඒත් එක රෝගීන් අරන් යද්දී අද වෙච්ච ආසාදිතය අරන් යන දවස් 7 8 ගිය කාලයන් තිබ්බා. මේ සියල්ලක්ම යම් කිසි ආකාරයක කලමනාකරණයක් වෙලා තිබෙනවා. මේ දැනට තියෙන සංචරණ සීමාවන් යටතේ යම් කිසි අපි දෙන වෛද්‍ය ශාස්ත්‍රයේ සහ අංශවලට අර හුස්ම ගන්න චාන්ස් එකක් හම්බුණා කිව්වොත් නිවැරදි. නැවත මේක ප්‍රතිකර මේකම කරගන්න මේ රීස්ට්‍රක්චරින් කරගන්න අවස්ථාවක් ලැබුණා කිව්වොත් මම හිතන්නේ නිවැරදි. ඒක හරහා දැන් ඔබ දන්නවා විශේෂයෙන්ම ඉස්සර වගේ කොයි දාසාදිතයක් වෙන සති ගාණක් පහු වෙන්නේ නැහැ. ඉතාමත් කෙටි කාලෙකින් ඔවුන්ව රෝහලක් වෙත යවීමට තත්ත්වයක් ඇති කරගෙන තිබෙනවා PHI මහත්තුරු සහ MOH ලමාර්ගේ. හොඳයි. අප තවදුරටත් මේ සහ මේ ආශ්‍රිත කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී විදිහට යුදහමදාපතිතුමන් කටයුතු කරන නිසා එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව විශේෂයෙන්ම අප සාකච්ඡා කළ යුතුව තිබෙනවා. විරාමයක් අරගෙන නැවත අප මුණ ගැසෙමු. යලිත අපි පිළිසඳර ආරම්භ කරමු. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සමග දැන් අපි පළමු විරාමයට පෙර ආතුව කතා කරමින් සිටියේ හමුදාපතිතුමනි මේ 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 තත්ත්වය පිළිබඳ වර්තමාන තත්ත්වය සහ මේ සංචරණ සීමා පැනීමෙන් බලාපොරොත්තු වන කාරණා මේ ආදී එන්නත් කරන වැඩපිළිවෙලට ආවොත් දැන් අද පුවත් වාර්තා තුලත් මුණ ගැසෙනවා. 8 වනදා සිට දිස්ත්‍රික්ක 12කට සයිනෝෆාම් වෙනත ලබා දීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. මේ ක්‍රමානුකූලව දැන් ව්‍යාප්ත වීමක් අපිට දකින්න ලැබෙනවා. වෛරසයේ රෝගය ව්‍යාප්ත වෙනවා වගේම එන්නත් කරනයත් ව්‍යාප්ත වෙන ස්වරූපයක් දකින්න ලැබෙනවා. ලෝකයේ දැනට හඳුනාගෙන තියෙන සාර්ථකම ක්‍රමවේදය මේකයි කියන එක මත පිහිටලා ජනාධිපතිවරයා උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ අනුව කටයුතු කරන්න. එතකොට මේ දෙවන මාත්‍රාව ලබා දීම මේ අතර යම් ගැටලුකාරී තැනකට ඇවිල්ලා තිබෙනවානේ. විශේෂයෙන් පළමු වටේ එන්නත ලබා දීපුවට තවමත් දෙවන මාත්‍රාව නැහැ. මේ ආදියත් කලමනාකරණය කරගෙන මේ එන්නත් කරන වැඩපිළිවෙල ඉතිරි දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කිරීමේ සැලසුම මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඒකට දැන් ආරම්භය ලැබලා තියෙන නිසායි මම ඔබතුමාගෙන් අහන්නේ. ඔව්, ඒක විශේෂයෙන් මම කියවුදු ඔබගේ ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් මම ආරම්භ කරන්නම්. දන්නවා දැන් ශ්‍රී ලංකාවේ අපි ඉස්සෙල්ලම බස්නාහිර පළාතට එන්නත් කරනේ ආරම්භ කරුන් ලැබුවා.
ඊට හේතුව බස්නාහිර පළාත තමයි වැඩිම කොවිඩ් ආසාදිතයන් හමු වුණේ. ඒත් එක්කම බස්නාහිර පළාත තමයි අනිත් ප්‍රදේශවලටත් මේ කොවිඩ් ආසාදිතයන් පතුරවන්න පුළුවන් හැකියාව තිබෙනවා. මන්ද බොහෝ ගම්බිම්වල ජීවත් වෙන ජනතාව රැකියා කරන්නේ බස්නාහිර පළාත්වල ප්‍රදේශවල ජීවත් වීමේ රැකියාව හා සම්බන්ධින්ද. ඉතින් ඔබ දන්නවා නිමාඩුවට ගියන් පස්සේ නිමාඩුවට යනවා අනිවාර්යයෙන්ම. එවැනි අවස්ථාවේදී ගම්බිම් වලට මෙයක පැතිරෙන තත්ත්වයක් වෙගින තමයි බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන එහිත් විශේෂ මෙන්නත්කරණය කරද්දී අපි කරනු ලබන්නේ යම් කිසි දිස්ත්‍රික්කයක නගරයක හමු වෙන සංඛ්‍යාවන් විශ්ලේෂණය කරලා වැඩිම කොවිඩ් ආසාදිතයන් හමු වන පතුරවන්න පුළුවන් ප්‍රදේශ බලලා තමයි මේ පැතිරවීම වැළැක්වීම සඳහා තමයි විශේෂයෙන්ම කරන්නේ. ඒ කියන්නේ කොවිඩ් පැතිරවීම වැළැක්වීම සඳහා විශේෂයෙන්ම මෙන්නත්කරණය ආරම්භ කරනු ලැබුවේ මේ විදිහට. එතකොට අදටත් අපි කරගෙන යන ක්‍රමවේදය තමයි යම්කිසි ප්‍රදේශයක වැඩිම කොවිඩ් ආසාදිතයන් හමු වන ග්‍රාමසේව වසම හෝ ඉද යාබද වසම්වල මෙම පැතිරියාව වළක්වන ආකාරයෙන් තෝරගෙන තමයි අපි මෙන්නත්කරණය කරනු ලබන්නේ. එතකොට ඊයේ අපි දන්නවා මීට ඉස්සල්ලා අපි බස්නාහිර පළාත කුරුණෑගල ඊට පස්සේ ගාල්ල මාතර ඊට අමතරව රත්නපුර සහ යාපනය අර්ධද්වීපයේ එන්නත්කරණය යාපනය කොම මුළු උතුරු ප්‍රදේශයම එන්නත්කරණ කිලිනොච්චිය මුලදී වැතුළුව ඒ ප්‍රදේශ එකතු කරලා තමයි අපි එන්නත්කරණය ආරම්භ කරුන් ලැබේ. විශේෂයෙන්ම සයින ෆාම් එන්නත පැමිණියම් පසුව. එතකොට ඔබතුමා අහන දෙවන ප්‍රශ්නය කොටස තවම උත්තර දෙන්නේ මෙහිදී විශේෂයෙන්ම අපි ඊයේ ලැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා කිව්වා දැනට ඔබ ඇහුව ප්‍රථම ප්‍රශ්නෙත් එක්ක අපි ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ සයිනෆාම් එන්නතත් ස්පුට්නික් කියන එන්නත් වර්ග තුන තමයි ලංකාවේ ලබා දුන්නේ. එතකොට මහනුවර ඔය කිව්ව ඩිස්ත්‍රික් වලට අමතරව මහනුවරට පමණක් අපි ස්පුට්නික් කියනත් ඉස්සෙල්ලා අපි දුන්නා කොළඹ ගොතටුව මේ කුරුඹ කොළඹ ප්‍රදේශයේ දුන්නා ඒ පළවෙනි පාළුද්දාර අත්හදා බැලීමට ආපු එක. ඊළඟට ආපු සංඛ්‍යාව අපි ඒ ආකාරයෙන් කෙලින්ම ලබා දුන්නා මහනුවර දිස්ත්‍රික්කේ. එතකොට ස්පුට්නික් එක තමයි මහනුවර දිස්ත්‍රික්කේ ලබා දෙන්නේ. එතකොට අනිත් ලැබුණු සයිනෆාම් අපිට සයිනෆාම් එන්නත් වලින් අපිට ලැබුණා ඉස්සෙල්ලා මාත්‍රා ලක්ෂ 5ක් ඊට පස්සේ තව මාත්‍රා ලක්ෂ 6ක් හම්බුණා. එතකොට මේ දෙවෙනි අවස්ථාවේදී හමුණ සංඛ්‍යාවත් එක්ක මේක විහිදගෙන තමයි දැන්ටත් ඒකේ පළමු මාත්‍රයේ මේ අවස්ථාවේදී මාත්‍රාව එන්නත් කරන්නේ කරගෙන යනවා. ඒ එතකොට ලැබුණු ලක්ෂ 11න් අද වෙනකොට අපි ලක්ෂ 8කට ටිකක් වැඩි වෙන ආකාරයෙන් අපි එන්නත් කරන්නේ කළා ඉවරයි. අදටත් ඔය කියපු දිස්ත්‍රික්ක දැන් මම සඳහන් කරපු දිස්ත්‍රික්ක රත්නපුර කුරුණෑගල බස්නාහිර පළාත යාපනයේ සහ මේ ප්‍රදේශවල තවමත් එන්නත් කරන්නේ කරනවා. ඒ බොහෝ දුරට මේ සති අන්තයේ වෙද්දී ඔය පළමුවෙන් ලැබිච්ච එන්නත් මාත්‍රා සංඛ්‍යාව එන්නත් කරන්නේ කරලා අවසන් වෙන්නත් පුළුවන්. ඒත් එක්ක අපි දෙවන මාත්‍රයේ ආරම්භ කිරීමට නිමිතව තිබෙනවා සයිනෆාම් එකේ දෙවන එන්නත ලැබෙන්න තිබෙන්නේ ජූනි මාසේ 8 වෙනිදා. සුළු සංඛ්‍යාවට හැරලා චීන දාතිකයන්ට වෙනම හම්බුණා. නමුත් ඒ ඇවිල්ලා 2000ක් විතර ඉතුරු එන්නත් කරන්නේ ආරම්භ කරන් තියෙන සයිනෆාම් එක ජූනි 8 වෙනිදා ඉඳලා ඉදිරියට. ඒක දැන්ටත් අපි දක්වලා තිබෙනවා මේ අනුව දෙවන එන්නත ජූනි 8 වෙනිදා සිට ඉදිරියට මේ විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පටන් ගත්තේ ඒ ලබාගත් සානේදිම මැයි මාසයේ ලබාගත් දිනයට සාපේක්ෂ ජූනි මාසයේ දිනේදී එන්නත් කරන්නේ අනිවාර්යයෙන්ම කරුණු ලබනවා. එතකොට ඒකේ කිසිම ගැටලුවක් නැහැ සයිනෆාම් එන්නත සම්බන්ධයෙන්. අපි ඔය තත්ත්වය යටතේ තමයි අපිට දැනුම් දුන්නේ ජූනි මාසේ 6 වෙනිදා තවත් එන්නත් මාත්‍රා ලක්ෂ මිලියනයක් ලංකාවට ලැබීමට නියමිතයි. එතකොට ඒ මිලියන තියෙනවා අර කිව්ව කණ්ඩායම් වලට එන්නත් කරණය කරන්න. ඒත් එක්කම ජූනි මාසේ 9 වෙනිදා වෙද්දී තවත් සයින් ෆාම් එන්නත් අපිට මාත්‍රා මිලියනයක් ලැබෙනවා. එතකොට මිලියන් 2ක් අපිට ලැබෙනවා. ඉතින් ඒ අනුව තමයි තීරණයක් ගනු ලැබුවේ අතිගරු ජනාධිපතිතුමා පැහැදිලි කරලා කිව්වා. එතකොට ජූනි 8 වෙනිදා ඉඳලා අපි දෙවන එන්නත පටන් යනවා. තවමත් මේ අද අපි කතා කරන දවසෙත් තියෙනවා තව ඉදිරියට ලක්ෂ 2.5ක් 2.75ක් සයින්වෙන්නේ අර ලක්ෂ 11න් දෙන්න සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ පළවෙනි මාත්‍රාකරණයේ යටතේ එන්නත් ජූලි මාසේ දෙවැනි සති වෙනකම් අපිට එන්නත් කරන්නේ කරන්න තියෙනවා. ඉතින් ඒකින්ද තමයි අර ලැබෙන මාත්‍රා කලමනාකරණය කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමා පැහැදිලි කරා. මෙහිදී අපි කරනු ලබන්නේ මේ පළවෙනි මාත්‍රා සංඛ්‍යාව අපිට භාවිතා කරමට හැකියාවක් තිබෙනවා. මේ දෙවැනි මාත්‍රයේ වශයෙන් අර පළවෙනි ලක්ෂ 11ට ලබා දීමට තියෙනවා. ඒත් එක්ක තවත්
නම්වෙන්ද විද්‍ය හම්බෙන හින්දා අපිට ඒ කට්ටියට දුන්නත් ඒ ලක්ෂ 11ටම ගැහුවත් ලක්ෂ 9ක් අපේ අතේ ඉතුරුව තිබෙනවා. ඉතින් ඒ හින්දා තමයි අතිගරු ජනාධිපතිතුමා කිව්වේ මේ දිස්ත්‍රික්ක 12 ඊළඟට වැඩිම ආසාදිතයන් හමු වුණ ක්‍රමවේදය බලලා ඒ ප්‍රදේශ බලලා තමයි ඊයේ තීරණයක් ගනු ලැබුවේ ඒ ලක්ෂ 9ේ ප්‍රථම මාත්‍රය හැටියට අටවෙනි දිනදලා ලබා දෙන්න. ඔය දිස්ත්‍රික්ක තෝරා ගැනීම ප්‍රදේශ තෝරා ගැනීම කියන කාරණාවෙදි දැන් අප මේ මාධ්‍ය හමුවේ ජනතාව දකින්නවානේ ඇතැම් මැති අමතිවරු පිනිනවා මේ අවස්ථාවල දැන් යම් මෙ මොරටුව වගේ යම් ප්‍රශ්නත් ඇති වුණා මේ තත්ත්වයම ජනතාවට හිතෙන්න පුළුවන් අපදාපතුමනි මේ මේවා දේශපාලනඥයන්ට ජනාධිපතිතුමාට වඩාත් හිතයිෂී පක්ෂපාතී මැති අමතිවරුන්ගේ පැතිවලට වැඩිපුර දෙනවා ඇති මේ ආදි වශයෙන් අදහසක් ඇති වෙලා තිබෙනවා ඒ ක්‍රමවේදය කොහොමද සිද්ධ වෙන්නේ මේ වැඩ පිළිවෙල කොහොමද ඒක කිසිසේත් මේ ආකාරයෙන් නෙමෙයි වෙන්නේ ඒව ඇවිල්ලා අර මතයන් පමණයි ප්‍රථමයෙන්ම මං කිව්වාගේ බස්නාහිර පළාතට ලබා දුන්නා ඊට පස්සේ කොයිඩ් ආසාදිතයන් ඔබ දන්නා වැඩිම හමුුනේ කුලියාපිටියේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඒත් එක්ක ඔබ දන්නවා අර ඇඟලුම් කර්මාන්ත හා සම්බන්ධ වෙලා රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමු වුණා යාපනයුත් සුළු සංඛ්‍යාවක් හෝ යම්කිසි ප්‍රතිශතයක් හමු වුණා යාපනයේ අර්ධද්වීපයේ ඉතින් ඒකින්ද අපි හැම දෙයක්ම බෙදලා දෙන්න ඕනින්ද මේ ආකාරයෙන් වැඩිම ප්‍රතිශතයන් තිබුච්ච ස්ථාන දිස්ත්‍රික්කවල තමයි ඉස්සෙල්ලා දුන්නේ දැන් මේ දෙවැනි අවතාවත් දිගදී දැනට වැඩිම ආසාදිතයන් ඊළඟට හමු වෙලා තිබෙන්නේ නුවරඑළිය මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ තමයි වැඩිම කොයි ආසාදිතයන් මේ මෙතෙක් මෙන්නත් කරන්නේ නොකරපු වැඩිම දිස්ත්‍රික්ක තුන ඔය තුන ඊට පස්සේ අනුරාධපුර බදුල්ල ඒ ආදි වශයෙන් ඔය තෝරාග හම්බන්තොට මේ ආදි වශයෙන් දිස්ත්‍රික්ක තියෙන්නේ ඉතින් මේ එන්නත් කරන්නේ දෙවෙනි ඊ අපි තීරණය ගද්දී මේ අනුව තමයි මේ තීරණය ගනු ලැබුවේ ඒ හමුවන ආසාදිත්‍යයන් සංඛ්‍යාව අනුව අනිවාර්ය නැත්තම් ඔබතුමා කිව්ව කිසිම දේශපාලන කරණයක් මේකේ නැ වෙන වෙන ජනාධිපතිත්වයත් එක්ක සම්බන්ධ ඔබතුමා කිව් විදිහට මේ සම්බන්ධ වැඩි හිතවතක් කක්මක් දක්වන මේ අමාත්‍යවරු මන්ත්‍රීවරුන් හින්දා එහෙම දෙන්නේ නැ මේක අපි ඔක්කොම තීරණය කරද්දී අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ගණන් ඊයේ එකෙන් එකට බැලුවා මේ ගණන් දෙන්න ඉස්සෙල්ලා කී දෙනෙක් ඉන්නවද කියලා ඒත් එක්ක හමු වෙන සංඛ්‍යාවට අනුව මරණ ප්‍රතිශතය බැලුවම පස්සේ දැන් ඒක බැලුවමත් අපිට තේරෙනවා පැහැදිලිව දැනට කොළඹ කලුතර ගාල්ල සහ මානවර දිස්ත්‍රික්කවල තමයි හමු වෙන සංඛ්‍යාව ආසාදිතයන්ට හමු වෙන සංඛ්‍යාවට අනුව වැඩිම මරණ ප්‍රතිශතය තිබෙන්නේ ওই කියන දිස්ත්‍රික්කවල ඉතින් මේ ඔක්කොම කරුණු කාරණා විශ්ලේෂණය කළාට කිව් විදියට විශ්ලේෂණය කළා තමයි තෝරාගත්තේ. ඉතින් ඒකින් දා කිසිදු මේ බලපෑමක් කළා නැහැ. නමුත් අතිගරු ජනාත්තුව මෙහෙම කාරණයක් කිය විශේෂයෙන්ම පැහැදිලිව දැනුම් දුන්නා. ඒ ඇවිල්ලා මේ දිස්ත්‍රික්කවල අපි දෙන්නේ අර කිව්වාගේ ග්‍රාම සේවකා වසම් තෝරගෙන. ඒ කියන්නේ වැඩිම ආසාදිතයන් හමු විය හැකි ඉදිරියට පුළුවන් තත්ත්වයන් තිබෙන වසම් වලට. මේ වසම් වලට ලබා දෙද්දී එම දිස්ත්‍රික්කයේ තුල සිටින වයස අවුරුදු 60ට වැඩි අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඒ වගේම මේ ගැබිනි මාතාවරුන්ගේ ව්‍යාකූල තත්ත්වයන් තිබෙන මාතාවරුන් ඒක තෝරගෙන තිබෙන මේ ප්‍රදේශවල වෛද්‍ය නිලධාරීන් ඔවුන්ටත් විශේෂයෙන්ම ඒ වගේම රජයේ සේවකයන් ඔබ දන්නවා මේ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධන කට්ටිය පසුගිය කාලෙත් කිව්වා අපි මෙච්චර සේවය ඒකට හැමදැනම යනවා ඒකින්ද ඒකට දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා උන් තමයි ග්‍රාම සේවක මහත්තුරු මේ කට්ටිය හැමදැනම ගමේ ඇවිදිනවා ඔවුන් මේ අත්‍යවශ්‍ය සේවා බෙදන්න සම්බන්ධ වෙනවා ඉතින් ඔවුන්ටත් යම් කිසි ප්‍රතිශතයක් ඒ අනුව ප්‍රමුඛත්වයක් ලබා දෙන්න කියලා. ඉතින් ඒකේ මේ හැම දෙයක්ම මේ ආවට ගියාට මේ කරන දේවල් නෙමෙයි. ඒවා දකින්න පුළුවන්. ඒතර සමහර තියෙනවනේ කණ්ණාඩි දාගෙන ඉන්නවා දකින්නේ අනිත් පැත්තනේ. ඉතින් ඒ වෙලේ කණ්ඩායම් වලට පේන්නේ නැති අපි හැම තත්ත්වයක් නැහැ ඇත්තටම. දැන් මේ වැඩපිළිවෙල තුල සෞඛ්‍යංශයේ කාර්යභාරයනේ එන්නත් උරා ගැනීම වේවා එන්නත් කරණය වේවා මේ ඔක්කොම සෞඛ්‍යංශ කාර්යබර. නමුත් අපිට පේනවා ඒ තුල ආරක්ෂකංශ වල විශේෂයෙන් යුද්ධ හමුදාවේ දායකත්වයේ මැදිහත් වීම නායකත්වයේ මේ සියල්ල අපිට දකින්නට ලැබෙනවා ඔබතුමාත් එක්කම ගත්තාම. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් සෞඛ්‍යංශයේ වැඩකට මුකටද ආරක්ෂකංශ වලට ප්‍රමුඛත්වය දෙන්නේ කියන එක. මේක ගැන පැහැදිලි කිරීමක් කරොත් මම හිතන හොඳයි කියලා ඔබතුමා. ඔව් අපි පටන් ගමුකෝ පළවෙනි දවසේම ලංකාවේ කොහොමද මේ කොයි තත්ත්වේ පටන් ගන්නේ වූහාන් සිට චීනයේ ඉන්න අපේ දුවආදරුවන් සංඛ්‍යාවක් 34 දෙනෙක් ලංකාවට ගෙනෙන අවස්ථාව. ඒක දුන්නද ඒ අවස්ථාවේ සෞඛ්‍යංශ වලට නිරෝධායනයක් කිරීමට ඒක ලබා දුන්නේ අතිගරු ජනාධිපතිතුමා දූරදර්ශී නුවණක් තියෙන නායකයෙක් වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ අපේ රටේ යුද්ධයක් කරපු රටේ ජනාධිපතිතුමා ග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් ඉන්නේ. ඉතින් මේ සම්බන්ධ වෙලා ඔවුන් මේ අවස්ථාවේදී ඒ ඉහළම තලයෙන් තීරණයක් ගන්න ලැබුවා. මේකට හමුදා තමයි
සුදුසුම කියලා නිරෝධායන ක්‍රියාවයි. මොකද සෞඛ්‍ය තත්වයන්ට උන්ට හැකියාවක් තිබෙන්නේ නැහැ, යටිතල පහසුකම් නැහැ මෙවැනි නිරෝධායන ක්‍රියාවලියක් කරන්න. ඒක නිසා තමයි ඒ தත්ත්වය පටන් ගත්තේ. ඊට පස්සේ රෝවල් හදන එක අපි දැක්කව. දැන් අපි කාර්ය සාධක බලකාය ඉදදී අපිට තේරෙනවා කිසිසේත්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැහැ මේ රෝහල් මෙච්චර ප්‍රමාණයක් මෙච්චර හමුවන සංඛ්‍යාවක ධාරිතාවන් වැඩි කිරීමට. ඒක මම අපි කියලා දෙන්න ඕනේ. ඇත්තටම මේ වගේ තත්ත්වයක අපි කියන්නත් වටින්නේ නැහැ. සෞඛ්‍ය ඉන්න අපේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අමාත්‍යතුමියලා මේ කට්ටිය ඇවිල්ලා කතා කරලා දිනව හමුදාව නැතුව කොහොමදවත් කියලා. ඉතින් ඒ සෞඛ්‍ය ඒ ස්පිතාල වැඩි දියුණු කිරීම යටිතල පහසුකම් වැඩි දියුණු ඒවා කරන අතර තමයි අපි මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියලා කණ්ඩායමක් හමුදාවේ යොදලා අරගෙන ඒ දේත් කරන්න ගත්තේ. ඊළඟට ප්‍රවාහනය PHI මහත්තුරු සුවිශේෂී රාජකාරියක් මේ රටේ කරනවා. ඔවුන්ගෙන් අහලා බැලුවම ඔවුන්ම කියනවා ඔවුන්ට අරන් යන්න තිබ්බ ඇම්බියුලන්ස් ප්‍රමාණයත් මදි, හමුදාවෙන් වාහන දීලා විශේෂයෙන්ම යුද හමුදාවෙන් වාහන දෙනවා මේ ඇම්බියුලන්ස් වල අරන් යන්න මේ කට්ටියව. එතකොට ඔවුන් යොමු කරද්දී ඔබ දැක්ක පසුගිය කාලෙදී සාන කීපයකට පොඩි පොඩි වාහන යවලා එක් බස් එකකට ගෙනල්ලා ඒ කට්ටිය අරන් යන එකත් කරන්නේ හමුදාවේ. එතකොට ඒක සෞඛ්‍යංශයෙන් නෙමෙයි ඒක කරන්න ලබන්නේ. ඉතින් PHI මහතුරු එකතු කරලා දෙන සංඛ්‍යාවන් MOH මාර්ගෙන් අපි ඒ කට්ටිය අරන් යන ක්‍රියාවලියත් අපි කරේ. දැන් අවසාන වශයෙන් එන්නත් කරන්නේ අපි දැක්ක පසුගිය කාලෙදී එන්නත් කරන එක අතිගරු ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවෙ තිබ්බේ. අද එන්නත් ගිනවත් පුළුවන් නම් අදම එන්නත් කරන්නේ කරන්න. නැත්නම් වැඩිම වුණොත් හෙට විවර කරන්න ඕනේ, හෙට පටන් ගන්න ඕනේ. දැන් මිලියන එකක් මේ ජූනි 6 එද්දි ජනාධිපතිතුමා ඊයේත් ඇව්වා 6 වෙනිදා එද්දි අපිට 6 වෙනිදාම ගහන්න ඕන. නමුත් යම් යම් දේවල් කරලා 7 වෙනිදා වේ තියෙන දිස්ත්‍රික් වලට අරන් ගිලා 8 වෙනිදා තමයි වැඩිම ජනාධිපතිව දැක්ක. ස්පුට්නික් එන්න තේ අවසාන වශයෙන් ආපු මාත්‍ර අලුයම කාලේ ලැබෙනකොට එදා දවසම බෙදා හැන්ද අපි බෙදා හැරලා පටන් ගත්තා. ඉතින් ජනාධිපතිමා කියන්නේ මේ ගෙනල්ලා මේ ස්ටෝර් වල තියාගන්න නෙමෙයි, මේවා ඉතාමත් අමාරුවෙන් වදන්නවා. රටවල් ගානකට එන්නත් නැහැ. අපේ මේ රටේ කුඩා රටක් වුණත් අපි මේවා කරලා කළමනාකරණය කළ මේ එන්නත් කොමිටු මාර්ගෙන් කෙසේ හෝ එන්නත් ලබා ගැනීමට ක්‍රියා කරලා තිබෙනවා. ඉතින් ඒ ගෙනනෙන්නේ මෙතන ඇතුළේ තියාගෙන දැක්කනේ චීන එන්නතර සයිනෆාම් එන්නත මේ මාසෙකටත් වැඩි තියාහිත අධිකරු ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියට කතා කරලා එක කෝල් එකක් දීලා හැන්දෑවේදී එන්නත් කරන්න අවසර ලබා දුන්නා. ඉතින් ඒකින්ද මේ ඔබතුමා ඇහුව හමුදා සම්බන්ධයෙන් එන්නත් කරන යම් කිසි මන්දගාමි ස්වභාවයක් ඇද්ද අධිකරු ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා හමුදාව යොදවලා අපිට මේක ඉක්මන් කරන්න පුළුවන්ද කියලා. අපි පටන් ගත්ත විතර දවසට 2000 ගහපු එක 50000 70000 කට අපි වැඩි කරගන්න හැකියාව ලැබුණ සෞඛ්‍යංශයේ සහයෝගය ඇතුව. ඉතින් ඒකින්ද අපි දැන් ඒ තත්ත්වය පවත්වාගෙන ඉන්න අපිට රෝහල් උදාහරණයක් වශයෙන් අපේ රටේ ජනතාවකුව අපිට යම් කිසි මුදලක් තියෙනවා නම් අපිට මේ සමහර වැසිකිළියෙන් භාවිත ගන්න බැහැ මේ රජයේ රෝහලවල. අපිට පෞද්ගලිකව මුදලක් හරි ගෙවලා ඉන්න රෝහලක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේක අපි කිව්වා මාසයක් අපි කිව්වා පෞද්ගලික අංශත් එක්ක මේක සම්බන්ධ වෙලා කරන්න කියලා. ඒ බැරි වුණාම ජනාධිපතිතුමා කතා කරලා ඇහුවා අපිට බැරිද හමුදායෙන් හරි රෝහලක්. එතකොට අපි පෞද්ගලික රෝහල අපි හෝටලයක් කරන් පෞද්ගලික රෝහලක් බවට පත් කළා. මේ රෝගීන් රැකබලා ගන්න ක්‍රමයක් ඇති කර. ඉතින් මේ වැළුවම රටේ ජනතාව විශාල බුද්ධිමත් ජනතාවක්, ශ්‍රී ලාංකීය ජනතාව පරදින්න ඇති ජාතියක්. අපි හැම වෙලාවෙම දන්නවා රටේ ජනතාව දන්නවා හමුදාව මොන ආකාරයෙන් සම්බන්ධ දින අපි මේකට සුදුසුද නැද්ද කියන එක තීරණය කරන්න රටේ ජනතාව ඉන්නවා. රටේ ජනතාව බුද්ධිමත්, ඉතාමත් ඉතින් බුද්ධිමත් උනත් දකින්න අකමැති හමුදාව දකින්න අකමැති කණ්ඩායම ඕවා කියන ඇති. මේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඔබේ දායකත්වය වගේම මේ වෙලාවේ ජනතාවට පහසුකම් සපේමත් විද හමුදාපතිතුමනි තාමත්ම වැදගත්. ඒ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තිබෙන විශේෂයෙන් සංචාරණ සීමා පනවල තියෙනකොට ඒක සාර්ථක වෙන නම් මේ වැඩපිළිවෙල ජනතාවට කනබුණ ටික විශේෂයෙන් ගෙදරට ලැබෙන ක්‍රමයක් හැදෙන්න ඕනේ. මේ තුල අප දකිනවා ජනාධිපති කාර්ය සාධක බලකාරගෙන ඒව බෙදා හැරීම සඳහා යාන්ත්‍රණයක් සකසලා තිබෙනවා. ඒ තුල යුද හමුදාවේ කාර්යභාරය මොන වගේද සහ අනෙකුත් ආරක්ෂක දැන් මෙහෙමයි. විශේෂයෙන්ම මෙම පසුගිය මාසේ 17 වෙනිදා මේ යම් කිසි ආකාරයට දීර්ඝ සංචාර සීමාවන් පනවන්න උත්සාහ කරන්න ඉස්සෙල්ලා අතිගරු ජනාධිපතිතුමා මේ විෂය භාර අමාත්‍යවරුන් කැඳවලා අපේ කාර්ය සාධක බලකා රැස්වීමට කැඳවලා එහිදී උපදෙස් ලබා දුන්නා. පසුගිය වතාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ යටතේ මේ සඳහාම වූ කාර්ය සාධක බලකාය පිහිටුවා. ඉතින් ඒ කාර්ය සාධක බලකාය තාමත් සුවිශේෂී ආකාරයෙන් ඒ தත්ත්වය ඇති කරලා දුන්නා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේ මේ 17 වෙනිදා වෙනකොට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබුණා මේ කාර්ය සාධක බලකායට ක්‍රියාත්මක වෙලා මේ ජංගම ආකාරයෙන් බැරි වෙලාත් ඉදිරියට අපි දීර්ඝ කාලයක් යන්න වුණොත් අර ඉස්සල්ලා
තෝරගත්ත 25-31-4 කියලානේ. ඒ ඒ වුණත් ජනාතුමා මේ තිබ්බ දැක්මක් තිබිච්ච හින්දා ජනාතුමා කිව්වා හරි බැරි වෙලාවත් මෙහෙම යන්න වුණොත් මේ ජංගම ක්‍රමවේද ඇති කරන්න කියලා. ඒ සඳහා විශේෂ බාර අමාත්‍යවරුන් වශයෙන් අපේ මහින්දානන්ද අලුත්ගමගේ බන්දුල ගුණවර්ධන ඇමතුමා ප්‍රසන්න රණතුංග ඇමතුමා ඒකේ විෂයක් නැති වුණත් ඔවුන් සම්බන්ධ වෙලා ඒ කාර්යසද බලකා ඉන්න කට නාමල් රාජපක්ෂ ඇමතුමා ඒ වගේම රෝහිත අබේ ගුණවර්ධන මහත්තයා මේ වරාය සම්බන්ධයෙන් බඩු ගේන්න ඕන ලංකාවට සමහර දේවල් වලින් ඒ ආදි වශයෙන් මේ සියලුම කණ්ඩායම් එකතු වෙලා තමයි ඔවුන් කාර්යසාධක බලකායට ජනතුම උපදෙස් ලබා දුන්න ජංගම ක්‍රමවේද ඇති කරන්න කියලා. ඔවුන් ඒ අවස්ථාවේදී 17 වෙනිදා තිබිච්ච රැස්වීමේදී පැහැදිලි ඔක්කොවා ඒක අපි සූදානම් කළා තියෙන්නේ කියලා. ඒ අනුව තමයි මේ ජංගම ආකාරයෙන් ආහාර බෙදා දීමේ ක්‍රමවේදයක් ඇති කරලා තිබෙන්නේ. ඒක දැනට ක්‍රියාත්මක වෙනවා. නමුත් සමහර ප්‍රදේශවල මේ ඔබතුමා කියන විදිහට සමහර අඩුපාඩුකම් තිබෙන බව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දුන්නේ දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාමසේකවරුන්, රජයේ නිලධාරීන්ගේ මාර්ගයෙන් මෙම ක්‍රමවේදය අනිවාර්යයෙන් ඇති කරන්න කියලා ජනාධිපතිතුමා අවසාන 31 වෙනිදා මේ නිරෝධා මේ මේ සංචාර සීමා පනවන්න ඉස්සර නැවත වතාවක් ස්ථිර කරගනු ලැබුවා. මේක තත්ත්වයක් තිබෙනවාද කියලා ඉතින් ඔව් කියලා කිව්වා. ඊට පස්සේ ඊයේ දිනේදී විශේෂයෙන්ම දව දන්නවා දැන් මෙතෙක් තිබ්බේ මේ සංචාරන මේ සීමා යටතේ ජංගමාකාරයෙන් ආහාර පාන සතුස ඊළඟට කීල් ෆුඩ් සිටි වගේ ඒ ආයතන විශාල වශයෙන් එළියට ඇවිල්ලා උන්ගේ වාහන යොදවලා මේ සෑම පාරකම ගිහිල්ලා බෙදන්න කටයුතු කරනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අතර ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමා සුවිශේෂී කාරණයක් මතක් කරලා දුන්නා. මේ රටේ යම්කිසි ජනතාවක් ඉන්නවා අපේ ගෙවල්වල ඉදිඅප්පක් ආප්ප හදලා මේ කොළඹත් අපි දකින්න ඒ වගේ තැන් පොඩි කඩ හදලා දිනපතා හැන්දෑවෙද්දී මේ වගේ ආහාර පාන විකුණන කණ්ඩායම් ඉන්නවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා කෝ දැන් මේ කට්ටියට කිසිම ආදායමක් නැති වෙලා තිබෙනවා. ඒත් එක්ක අර විදියට සමහර හුරුපුරුදු වෙච්ච කට්ටියට ආහාර මිලදී ගන්න පුළුවන් කට්ටියටත් ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. බඩුම හැම්බුවල හරියන්නේත් නැහනේ. ඉතින් ඒකින්ද ජනාතුමයි උපදෙස් දුන්නා මෙවැනි කණ්ඩායම් වලට අපි උදාහරණයක් ගත්තොත් යම් කිසි ප්‍රදේශයක ඒ තියෙන පොඩි කඩේ ඉදිඅප්පක් හැදුවා නම් හැන්දෑවෙද්දී ආප්ප හැදුවා නම් පිට්ටු හැදුවා නම් ඒ වගේ දේවල් මේ ජංගමාකාරයෙන් නිවෙස් වලට ලබා දෙන ක්‍රමවේදිකුත් ඇති කරන්න කියලා. ඉතින් අනුව ඊයේ උපදෙස් ලබා දුන්නාන් පස්සේ මම පොලිස්පතිතුමාට කතා කළා. පොලිස්පතිතුමාට සාකච්ඡා කළා කිව්වා සියලුම් පොලිස් වලට මේක දැනුම් දෙන්නත් කියලා මේ අවස්ථරේ ලබා දෙන්න. ඒ අනුව බොහෝ දුරට අද සහ හෙට සිට අර ආකාරයෙන් හද පිසිනලද ආහාර ප්‍රවාහනය කිරීමටත් අනුමැතියක් ලබා දීලා තිබෙනවා. ඉතින් ඔබ අහුව ප්‍රශ්නෙට ඔව් දැනට තිබෙන ක්‍රමවේදයට යතේ ජංගම ආකාරයට සිරුමුතු බුදුම අහුව හමුදාය මොකද්ද කියලා. හමුදාව මේකට සම්බන්ධ වුණා විශාල වශයෙන් පසුගිය කාලේ දැන් ආර්ථික මධ්‍යස්ථානවලින් රැගෙන එන දේවල් ගෙනීමට ප්‍රධාන පාසුකම් අඩුපාඩුකම් තිබ්බා. ඒවා අපි ලබා දුන්නා. විශේෂයෙන් බන්දුල ගුණවර්ධන ඇමතුමා මට කතා කරලා ඇහුවා සතොස තියෙන මේ බඩු බහර බෙදන්න ඔවුන්ට සතොසට ඒ තරම් වාහන ප්‍රමාණයක් නැහැ. මේ වෙලාවේ කුරියට ගන්න ක්‍රමවේදිකුත් නැහැ. හමුදාපතිතුමා දෙන්න පුරන්ද කියලා. මං ඒක පැයක් ඇතුළත ඔහුට වාහන ලබා දීමට කටයුතු කරනවා. දමත් මං කියන්නේ වාහන 100ක්ද 200ක්ද ලොකු වාහනද පොඩි වාහනද ඕන ප්‍රමාණයක් අපි ලබා දීලා රටේ ජනතාවට ආහාර ලබා දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වෙනින් ඕනම සහයෝගයක් ත්‍රිවිධ හමුදාම යොදලා කරන්න අපි සූදානම් ඉන්නවා. දැන්ටත් අපි කරගෙනත් යනවා. ඔබතුමා මේ ජනාධිපතිවරයාගේ භූමිකාව පිළිබඳවත් යම් ආකාරකින් සඳහන් වෙච්ච නිසා මේ දේශපාලනය තුළ මතුවන කාරණාවක් එක පැත්තකින් මේ බිරිහාන නිවසේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා එන යන ටිකට ජනාධිපතිතුමා දකින දෙයින් තීන්දුව තීරණ ගන්නවා මේක වැරදි කියන ආකල්පයක් දේශපාලනය තුළින් මතුවලා තිබෙනවා විපක්ෂ කණ්ඩායම් තුළින් ඒක මත පමණක් පිටිලා තමයි මේ තීන්දුව ගන්න කියලා ඔබතුමා මොකද කියන්නේ නෑ එහෙම නෙමෙයි දැන් ඒ ඇවිල්ලා ජනාධිපතිතුමා ඉන්නේ මේ කොළඹ තුනේ නෙමෙයිනේ කොළඹ හතේත් නෙමෙයිනේ ජනාධිපතිතුමා ඉන්නේ කොළඹ යම් කිසි ආකාර මිරිහාන කියන්නේ අපි කතා කරන කොළඹ 1-2-3-4-5-7 නෙමෙයි ඉන්නේ ජනාධිපතිතුමා පිටතනක ඉන්නේ ජනාධිපතිවරයෙක් වශයෙන් ජනාධිපතිතුමාගේ නිල නිවසවත් භාවිතා නොකර තමුන්ගේ නිල නිවසට වෙලා තමුන්ගේ පෞද්ගලික නිවසට ජනාධිපතිතුමා කාලය ගත කරන්නේ. එතකොට ජනාධිපතිතුමා එන මාර්ගය ගත්තම ඒත් එක් මාර්ගයක් මේ රටේ ජනතාව දකින මාර්ගයක් අපිත් ගමන් කරනවා විවිධ මාර්ගවල. ඉතින් ඒකත් යම් කිසි ආකාරයේ දැනුමක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා.
ජනාතුමා එන්නේ මේ මිරිහාණෙන් නුගේ කොට ඇවිල්ලා එන මාර්ගයනේ ජනාතුමා පෞද්ගලිකවම අපි දන්නවා මොකද අපි ආරක්ෂක මං ආරක්ෂක මාන්න ප්‍රධානය වශයෙන් යුද හමුදාපතිවරය වශයෙන් අපිට දැනුවත් තිබෙනවා ජනාතුමා අද ගත්තම තව එක එක පාරවල් වල ගිහිලා ජනාතුමාගේ මං දකින්න පෞද්ගලික අවශ්‍යතාවය දින හැම තැනම ගිහිලා කරගිලා මේ එන්න මේ පාරවල් වල බලන්න මොකද්ද තියෙන තත්ත්වය කියලා ඉතින් ඔවුන් මේක වැරදි අර්ථකථනයක් දැක්කට මේ අන මාර්ගවල විවිධ මාර්ගවල යද්දී යම්කිසි රටේ තත්ත්වයේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඕන. නමුත් ගම දකින්න නැති වෙන්න පුළුවන්. හරිද? ගම දැක්කේ නැතුණාට ඔබතුමා හිතනවා ජනාධිපතිතුමා මේ වෙන පාර දිහා විතරක් බල්ලා තීරණ ගනී කියලා. රටේ ඉන්න අමාත්‍යවරු, මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමා ඊයේ උදෑසන තිබ්බ සාකච්ඡාවක් ආණ්ඩුකාරවරුන් සහ දිසාපතිවරුන් ගෙනල්ලා. එතකොට මේ දිසාපතිවරුන් ජනාධිපතිතුමා මේ වගේ විචින්විත ගෙන්නනවා. එතකොට මේ දිසාපතිවරුන් නාම දිසාපතිවරුන් ජනාධිපතිතුමාට ඊයේ කාරණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඇති මම හිටියේ නැහැ සාකච්ඡා දෙන්න ඇති කොහොමද රටේ ඒ ප්‍රදේශ දිසාපතිවරයා කියන්නේ මුළු මේ ප්‍රදේශයේම බාර පුද්ගලයා ඉතින් එතුමා ජනාධිපතිමාට යම් කිසි ආකාරයෙන් දැනුමක් ලබා දෙනවා ඒ සාකච්ඡා නුතුණත් ජනාධිපතිමා විදින් විට හැමදැනටම කතා කරලා දැනුම ලබා ගන්න ඉතින් කවුරු හරි පුද්ගලයෙක් කියනවා නම් යන පාර දිහා බලලා මේ තීරණ මේවා ඉතින් අර හැමදාම අර හමුදාවට කියනවා ජනාධිපතිමාට කියනවා කවදත් කණ්ණාඩි දෙක වහගෙන දාලා ඇස් දෙක වහගෙන බලන කට්ටියට ඔය වගේ දේවල් පේනවා ඇති. නමුත් එවැනි තීරණයක් නෙමෙයි. තාමත් සුවිශේෂී මේ රටේ ජනතාව මේ කොවිඩ් වලින් බේරගන්න සහ මේ ජනතාවට ආහාර පාන ලබා දෙන්න ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග තමයි ගනිමින් තිබෙන්නේ. ඔව් අපිට තව මිනිත්තු කිහිපයක් පමණ ඇති වෙන. නමුත් හමුදාපතිතුමනි මෙන්න මේ කාරණාවත් මේ අද බෞබිම පුවත්පතේ පළ වෙන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ අදහසක් රජය එන්නත් දෙන ගමන් අතුරු ආබාධ ජනතාවට බෙදුණා කියලා. අප දැක්කා සමාජ මාධ්‍ය තුලත් යම් කතාබහ මොකද දැන් ප්‍රධාන ධාරාවේ වගකිව යුතු ප්‍රවෘත්ති වලට වඩා දැන් වෙලාවට ජනතාව අවධානය යොමු කරන මේ කණින් කුණින් නැහෙන අපි ගොසිප් කියලා කියන කාරණාවලට මේක සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම වැදගත්. ඒකයි මම ඔබෙන් අහන්නේ මෙහි මොකද්ද මේ ඇතිලා තියෙන ගැටලුව නුවර ප්‍රදේශයේ. නුවර ප්‍රදේශයේ කියලා කතාව එතෙන්දම සීමා කරොත් මම හිතන්නේ හිටපු අමාත්‍යතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඔහොම කතාව මම දන්නේ නැහැ. පත්තරේ කියනවා නම් දකින්න පුළුවන් ආසන්නම අවස්ථාවකට හිතන්න පුළුවන් ආසන්නම අවස්ථාව පෙරේදා දිනේදී මේ ස්පුට්නික් එන්නත මහනුවර ප්‍රදේශයේ එන්නත් කරන එක රද්දී ඇඟලුම් කර්මාන්ත ශාලාවක 70ක් වගේ යක්විසි සංඛ්‍යාවකට නිකන් වමනේ ගිහිල්ලා එවැනි නිකන් තත්ත්වයක් ඇති වුණා කියලා වාර්තා වුණා. මම හිතන්නේ ඒකද දන්නේ මේ කියන්නේ. ඒක ඇත්තටම මේ කර්මාන්ත ශාලාවේ තිබිච්ච ආහාර ඔබ දකින්න හිටපු ගමන් කර්මාන්ත ශාලාවල පාසල් වල වෙනත් ස්ථානවල ආයතනවල මේ ආහාර පාන ලබා දීමේදී ඇති වෙන යම් කිසි තත්ත්වයක් ඇති වෙනවා කියලා. ඒක අපිට ඊයේ ස්ත්‍රියක සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා ඇහුවා විශේෂයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් එහෙදි එතුමා පිළිතුරු දුන්නේ ජනාධිපතිතුමාට මම ඒ සාකච්ඡාව හිටපු හින්දා පිළිතුරු ලබා දුන්නේ මේ ආහාර වලින් ඇතිවෙච්ච තත්ත්වයක් තමයි මේ තත්ත්වයට හේතු වුනේ කියලා නැත්තම් වෙනත් මේ ස්පුට්නික් එන්නත සම්බන්ධ කිසිදු ප්‍රශ්නයක් නැහැ. එවැනි එන්නත් සම්බන්ධයෙන් ඉතින් ලංකාවට ගියේදී විවිධ මත දරුවා සමහර කට්ටි ගහන ගන්න බය හිටියා. ඉතින් නමුත් එවැනි තත්ත්වයන් පිළිබඳව අපිට දැනට ඒවා ඉදිරියේදී සමහරලාට එන්නත සම්බන්ධයෙන් විවිධ කතා එන්න පුළුවන්. අපි දැන්න තරමට වෙන තත්ත්වයක් ඇති වෙලා නැහැ. අවසාන වශයෙන් ඉතාම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන ප්‍රශ්නයකින් නෙමෙයි පිළිතුර බලාපොරොත්තු වෙන්නේ ඔබේ අදහස සහ පණිවිඩය රටේ ජනතාවට මේ වෙලාවේ දෙන පණිවිඩය මොකක්ද? අප දැන් කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව. ඔව් දැනට ඇත්තටම රටේ ජනතාවට කියන්නේ අපේ සුවිශේෂී බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවක් ඉන්නේ. අපි හැම වෙලාවෙම එකමෙන් හිටගෙන ඕනම දෙයක් පරාජය උනම උදුරක් ඉදිරියේ කෙලින් හිටගත්ත ජාතියක් අපිට බැහැයි කියලා දෙයක් නැහැ. නොහැක්කක් නොමෙත තමයි සෑමදාම අපි කියන්නේ. අපිට එහෙම හිටගන්න හැකියාවක් තිබෙන නමුත් මේ අවස්ථාවේදී රටේ ජනතාවට මේ සංචරණ සීමාවන් රටක් වශයෙන් මේ රජයක් වශයෙන් මම හිතන විදිහට අපි දන්නවා කුඩා ආර්ථිකයක් තියෙන රටක මෙසේ වසාගෙන කරගෙන යන ක්‍රියාවලියක් කරගෙන යන්නේ. ඉතින් මේ අවස්ථාවේදී රටේ ජනතාවගේ සහයෝගය තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. මං කිව්වාගේ ගෙදර ඇතුලේ පැතිරෙන එක වළක්වා ගන්න උත්සාහ කරන්න. ඔබ දන්නේ කොයි වෙලාවක කොයි ස්ථානකින් කොයි ආසාදිනේ වෙයිද කියලා. ඉතින් ඒකින්ද ගෙදර ඇතුලේ තියෙන තත්ත්වය පාලනය කරගන්න අනවශ්‍ය විදියට ඔබට යම් කිසි සේවයකට යන්න තිබෙනවා නම් අත්‍යවශ්‍යයකට එනවා ඇරෙන්න කිසිසේත් එළියට බහින්න එපා. ඒ තත්ත්වය ඇති කරගන්න එපා. කොවිඩ් පැතිරීමට හෝ ආසාදිනේ කර ගැනීමට උත්සාහ කරන්න යන්න එපා. ඒත් එක්කම මේ විශේෂයෙන්ම අත්‍යවශ්‍යවන් එන කට්ටියට එය අවභාවිතා නොකර එය තමුන්ගේ සේවය සලසන්නයි ඔබතුමාලව ගෙන්නන්නේ රාජකාරීකට. ඒ අවස්ථාවේදීවත්
මුණෑ ගැහිලා කට්ටිය එකතු වෙලා යම් කිසි ආගමක් තත්ත්ව පවත්ත ගන්න යන්න එපා. එපයි කියන වෛද්‍ය ශේෂ්ත්‍ර දේවල් කරන්න එපා. ඒත් එක්ක විශේෂයෙන්ම ඉදිරි කාලයේදී දැන්ටම මානසිකව සූදානම් වෙලා ඉන්න කොයි දවසක හරි රට ඇරියම අපිට වෙනවා අපි තාමත් පරිස්සම්ව අපි කොයි දාසාදිතේ නොවීමටත් අනික් කටට කොයි පතුරුවක් නැති වෙන්නත් කටයුතු කරන්න. ඒකට දැම්මම සූදානම් වෙන්න ඕනේ. ඒත් එක්කම තමයි ඉදිරියේදී ඒ වගේ තත්ත්වයක් ආවම යම් කිසි දෙයක් වැරදි දෙයක් දැක්කොත් ඒ කට්ටියට පුද්ගලයෙක් වුණත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම දේවල් කරන්න එපැයි කියලා. ඉතින් මම හිතන්නේ රටේ ජනතාවගේ විශාල වගකීමක් මේ අවස්ථාවේ තිබෙනවා. නැත්නම් රජයක් වශයෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා. එන්නත් කරන්නේ කරනු ලබනවා. ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් වශයෙන් අපි කාර්ය සාධක බලකායක් වශයෙන් රටේ ජනතාව ආරක්ෂා කරගන්න දැන් යුද හමුදා රටේ ආරක්ෂක හැටියට කටයුතු කරන්නේ ත්‍රිවිධ හමුදාව. ඒ පැත්තෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍රය රජයේ සියලුම පාර්ශ්වය ඉතාමත් ඕනකමින් රටේ ජනතාව ආරක්ෂා කරගන්න සුවිශේෂී කාර්ය ජනතාවගේ පැත්තෙන් ඔබ ලබා දිය යුතු සියලුම සහයෝගය ඔබට ඉතාමත් විශාල දැනුමක් තියෙනවා. දැන් කොවිඩ් සම්බන්ධයෙන් අවුරුද්දෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ලෝක තත්ත්වය දන්නවා. ඒ හින්දා ඔබ විසින් ඉටු යුතු වගකීම යුතුකම ඉෂ්ට කරන්න කියලා අවසාන වශයෙන් ජනතාව ඉල්ලා සිටිනවා. හොඳයි. සුති යුද හමුදාපතිතුමනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විදිහට යුද හමුදාපතිවරයා විදිහට ඒ වගේම කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි විදිහට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග අපි මෙපමණ වේලාවක් සාකච්ඡා කරේ. මම අවසානයේ සටහන් කරන්නට කැමති මෙවැනි සාකච්ඡාවක විය යුතුයි ඔබ ලබා දුන්නු පිළිතුරක් එක්කම මේ යුද හමුදාවම සම්බන්ධ කර ගැනීම පිළිබඳව අපි අට පහ වැඩ කරන කණ්ඩායමක් නෙවෙයි මේ රටේ ඉන්න බොහොම විනයවත් කණ්ඩායම අප සතුවයි ඉන්නේ. ඒ නිසා මේ තත්ත්වය පාලනය කරගෙන සහ ඒ ශේෂ්ත්‍ර විෂයන් පිළිබඳව විශේෂඥතාවයන් හොබවන කණ්ඩායම අප සතුව ඉන්නවා. ඒ නිසා රටේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ශක්තිය ධෛර්යය මේ සියල්ල යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව සතුව තිබෙනවා කියන කාරණාවම සිහිපත් කරමින් ඔබතුමන් ඇතුළු සියලු නිලධරුවන්ට විරුවන්ට මේ තත්ත්වය පාලනය කරගන්න හැකි ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව රට වෙනුවෙන් තබමින් ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහන අපි සමාප්ත කරනවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි මනම් හෙට උදෑසන යලි මුණ ගැසුමු මෙතෙන් පටන් සිදුවන දෑ සමග. ඔබට සුවබර සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.